දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මැතිවරණයක් එනකොට එක එක ජාතියේ නයි එළියට එනවා එනවා නෙවෙයි ගේනවා නේද මැතිවරණයක් එනකොට එක එක ජාතියේ ලබුගෙඩි මාතෘකා ලෙස කර්ලියට එනවා එනවා නෙවෙයි ගේනවා මැතිවරණයක් එනකොට එක එක ජාතියේ සාෆි ෆන්නේ වඳ සැත්කම් එළියට එනවා එනවා නෙමෙයි ගේනවා හොඳේ මැතිවරණයක් ළඟ එනකොට වඳ කොත්තු කර්ලියට එනවා ඒකත් එනවා නෙවෙයි ගේනවා මුස්ලිම් රෙදිකඩවල යට ඇඳුම්වල වඳ කතා එළියට එනවා නෙමෙයි ඒවා සැලසුම් සාගතව ගේනවා නේද ප්‍රභාකරන් වගේ කෙනෙක් යාපනයේදී දැක්ක කියලත් අහන්න ලැබෙනවා නේද කැල් නිගං පතුල පලාගෙන මහා හඬින් චීන කරඬුවක් වඩිනවා දැකපු මහානායක හිමිවරුනුත් ඔය සද්ද ගැන කතා කරන කාලයක් තමයි ඡන්ද කාලේ ඒ වගේමයි මැතිවරණයක් ළඟ එනකොට ඇහෙන තව මාතෘකාවක් තියෙනවා දශක 7ක් 8ක් පරණ දෙමළ මුස්ලිම් ප්‍රශ්නවලට නිදහස් දිනට පෙර ඒ කියන්නේ පෙබරවාරි 4ට පෙර නේද විසඳුම් දෙනවා වගේ කතා ඒවත් ඇහෙන්න පටන් ගන්නවා විසඳුම් දෙන්න හදන අයගේ බලාපොරොත්තුව බොහෝ වෙලාවට තව ආත්ම දෙක තුනක්වත් තනතුරේ ඉන්න කියලාමයි ඒ වගේව ඇහෙනකොට අපිට නම් හිතෙන්නේ හොඳේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳලා රට මැදට එන්නම්ලු ඊට පස්සේ මුස්ලිම් ප්‍රශ්න විසඳන්නම්ලු නේද දැන් මේ ඊළඟට ඇහෙන අලුත් කතාවක් පසුගිය කාලේ වැරදුනා අපිට සමා වෙන්න යලි රට ගොඩනගන්න අපිටම දෙන්න අපිටම පුළුවන් ආයේ අපි වරක් දන්නේ නැ මේ පාර හදනවාමයි ඔන්න දැන් අලුත් කතාවක් නේද දැන් එදා වෙන් වෙලා හිටිය අලියයි පොහට්ටුවයි ඔන්න දැන් අපි එකතු වුණා අලියාගේ ඥානයයි හයියයි නෙළුම් පොහට්ටුවේ පිරිසිදුකමයි ලස්සනයි නේද සුවඳයි එකතු වුණාම මේ පාර නම් රට හදනවාමයි කියලා ඔන්න දැන් ආයි ඇහෙන්න පටන් අරන් මේ ආදී කතා දැන් ඉතින් දසත රැව් පිළි රැව් දෙන්න පටන් අරගෙන නේද ආ ඒ අහන් ඉන්නකොට ඇහෙනකොට හරි සරල ප්‍රශ්නයක් හිතට එනවා අවුරුදු 75ක්ම මේ රට පාලනය කළ කළු සුද්දන් තමුන්ලයි අවුරුදු 75ක්ම මේ රට පාලනය කළ පෞල්ගස් කිහිපේ දේශපාලන පුරුක් තමයි මේ කතා අද ආයේ සැරයක් කියන්න පටන් අරන් තියෙන්නේ මාරුවෙන් මාරුවට මේ 75ම මේ අය අත තමයි බලය මාරුනේ එහෙව් එකේ මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්න බැරිුනේ ඇයි කියලා දැන් අද ජනතාව ප්‍රශ්න කරන්න පටන් අරන් නේද මේ විවෘත ප්‍රශ්න කිරීම මේ විවෘත සංවාදයට ඇත්තටම ලොකු උත්තේජනයක් ලැබුණේ ඔය දැන් හුඟ දෙනෙකුට අමතක මර්ධනය කරන්නටම හදන අරගලයෙන් බවත් කියන්නටම අවශ්‍යයි නේද දූෂිතින්ට දඬුවම් හොරා කෑවුන්ට දඬුවම් හොරා කෑ ධනය ආපහු ගන්න ඕන කියන මතය ඔය අරගලයත් එක්ක හුඟක් උච්චස්ථානයකට පත් වුණා ත්‍රස්ත පනත හකුල ගැනීම පවුල් පාලනය අවසන් කිරීම ඒකාධිපති ජනාධිපති වියරුව අහෝසි කිරීම කෑලි කෑලි එකතු කරලා හැමදාම යහට මෙහට කරන ව්‍යවස්ථාව වෙනුවට අලුත් ජනතා ව්‍යවස්ථාවක් රට හදන වැඩපිළිවෙලක් ක්‍රමයේ මිස දේදුණු පාට වර්ණ කතා නෙමෙයි හොඳේ ක්‍රමයේ සිස්ටම් එක රට හදන්න විද්වත් මණ්ඩල පත් කර ගැනීම ආර්ථික විශේෂඥින්ගේ සහය විවෘතව ලබා ගැනීම ඒ ගන්න හදන සැලසුම් ජනතාව සමග විවෘතව සාකච්ඡා කිරීම බෙදා ගැනීම නේද දේශීය නිෂ්පාදන ඉහළ දාන්නට පුළුවන් ක්‍රම නව අත්දා බැලීම් ආදියට ඉඩ ලබා දීම ලෝකයට අලෙවි කරන්න පුළුවන් සේවා මොනවද කියලා ඒ ගැන හොයන්න අලුතෙන් හිතන්න ක්‍රමයක් නිර්මාණය කරන එක නේද අඩුම ගානේ රටට එන සංචාරකයන්ට ඔය නගර මැද්දකදී අනේ පෞද්ගලික සනීපාරක්ෂක කටයුත්තක් සඳහා යන්න පුළුවන් පිරිසිදු වැසිකිලි කැසිකිලි ටිකවත් හදාගමුකෝ නේද මේ ආදී වශයෙන් දිග කතාවක් ලියන්න පුළුවන් අද රටේ ජනතාව විවෘතව කතා කරන මාතෘකා ලෙස නේද අවුරුදු 15ක් 20ක් 30ේ මේ ඔය කොළඹ අගනගරේ ඒරේ වැව සුද්ධ කරගන්ට බැරි වුණු නායකින් ආව සහ ඉන්න රටක් මේක. ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩඉන්න දළදා මාලිගාව ඉදිරිපිට නුවර වැව පිරිසිදු කරගන්ට ක්‍රමයක් සැලසුමක් හොයාගන්ට බැරි පාලකින්.
ඉතින් හිටපු රටක් ඉන්න රටක් මේක නේද හෙට එන්ටත් හදන රටක් හොඳේ මෙයයි කියන විදිහට දිගටම තිත්ත බෙහෙත් බිබී ඉන්ට වෙනවා නේද වත්මන් ජනාධිපති දැන් කියන්නෙම අපිට තව ටිකක් තිත්ත බෙහෙත් බොන්ට වෙනවා තව ටිකක් බොන්ට වෙනවා 20:24 වෙනකම් බොන්ට වෙනවා 20:22 කිව්වා 20:23 ඉවරයි කියලා දැන් 20:23 කියනවා 20:24 වෙනකම් ටිකක් තිත්ත බෙහෙත් බොන්ට වෙනවා කියලා නේද මේ අවුරුදු 75 පුරාම ඔහෙලා අපට දුන්නේ තිත්ත බෙහෙත් තමයි දැන් මරණාසන්නයි මේ ඉන්නේ මරණ මංචකේ හොඳේ ඔය දොස්තරලා සැරින් සැරේ විටින් විට අපිට දිගටම තිත්ත බෙහෙත් කියලා පෙව්වේ වස ඒ නිසා රෝගය සුව වුණේ නැහැ අවුරුදු 75ක ප්‍රතිකාර ෆේල් මේ දේශපාලන විශේෂඥයයි කියාගන්න දොස්තරලා ෆේල් විශ්වාස කරන්න එපා මේ උන්දලව ආයේ හොඳේ මේ කියන පාලකෙන් මේ වසර 75 පුරාම සුරසැප විඳිනවා ලෝකයේ ඉස්තරම්ම වයින් විස්කි බ්‍රැන්ඩි බොන්නේ රසමුසු ආහාර කන්නේ යන්නේ ලෝකයේ තියෙන සුපිරිම වාහනවල නතර වෙන්නේ ලෝකයේ තියෙන හොඳම හෝටල්වල බෙහෙත් ගන්ට යන්නේ සුපිරි රෝහල්වලට ගුවන් ගමන් යන්නේ ව්‍යාපාරික පැලැන්තේ සුපිරි සැප පහසුකම් එක්ක ආරක්ෂකින් දැසි දැස්සන් පිරිවරාගෙන ඉන්නේ නේද ඒ අය බොන්නේ තිත්ත බෙහෙත්ද අපිට තිත්ත කසාය පොවන මේ පාලකෙන් වයින් බිබී සෞදියේ පුරද්දී අපි තව දුරටත් මේ තිත්ත කසායම බොමුද එහෙමත් නැත්නම් නිවැරදිව ඡන්ද කෙවිත අතට ගමුද කියලා අද ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා